අද රජන්ෂට නැමත්තුමා කිව්වා වගේ විරුද්ධ පක්ෂය අවුරුදු දෙකයි. ඒගොල්න්ගේ පාලනයෙන් හිල් අපි අවුරුදු දෙයි හිතාව. හැබැයි හාමුදුරන්නේ ගොල්ලෝ කතා කරන්නේ පාලිම ේන්තුවිදි කතා කරන්නේ ජනතාවට කතා කරන්නේ ජීවිතයට රට පාලනය කරපු කට්ටියක් මෙෙවෙ හැටිය. ඇමතිකමක් දරපු ඇති ඇතිට ඇමති මණ්ඩලය මෙතුමා මතක්කර පුහන්ද මම කියන්න පාස්කුවිනිද ප්‍රහාරය වෙනකොට කවුද මේරට පාලනය කරේ එදා අපි ශක්තිමත් ආරක්ෂික සේවාව කඇති කල්ල තිබුණ ඒිට යුද්ධය දිනානට පුළුවන් ගුණි එදා අපි ශක්තිමත් බුද්ධි සේවාවක් ඇති කල්ල තිබුණ යුද්ධයෙන් පස්සෙත් කිසිම සිද්ධයක් නූනේ එන්න ඒ හින්දා මු ඒහය බලය ඇවිල්ල බුද්ධි සේවාව නැති කල්ල රණවිරුවන්ම නැති කල්ල ඔවුන්ගේ මානසිකත්ව කඩාදාලා මේ රට ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුකත්වයක් නොදී මේරට පාලනය කරන්නට ගිහිල්ල පාස්ක විරිද සිද්ධිය සිද්ධ වුණු ඒ අයම පත්කළා ජනාධිපති කොමිසමක් එ කොමිස මේ පැහැදිලිව කියල තියෙන වැරදිකාරයෝ කෞ්ද කියලා ජධපතිවර කට හිටිය අගමැතිවරය ඇමති මණ්ඩලයක වග කියයන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියෙනවා. අපි ඒ සියලුම වාර්තා පාලිමේන්තු ට ඉදිරිපත් කල තියෙනවා. ඇටනි ජනට ලබාදීලා තියෙනවා. අපරාධී දෙපාතිමේන්තුට ලබාදීලා තියෙනවා ඒ පරීක්ෂණ කල්ල ඒ අයට නිසි දනුවම් ලබාදෙන්ට. අපිට පුළුවන් පාල්ලිමේන්තුේ අන තක්ග නල්ල එම කල්ලා තියනමීට ඉස්සෙල්ල වග කියන අයගේ අයිතිවා අසිිකම් මහෝසිි කල්ල දහන්න තවත් ඒ කර වැදි තවත් මේ රට ඒ කරන්න නොදෙන අන්දමට ක්‍රියා කරන්නට පුළුවන් අවශ්‍යන. ඒකනම් ඉල්ලන්නේ අපිල ඇස්සි කරන අපිරි තුනෙන් දෙක බලයක් තියනවා ති එකව ඉල්ලන්න කොට ටික ප්‍රවේශමයෙන් ඉල්ලන්නවෙේ ඒකදත් අපිල ඇස්සේ. ඉති ජනතාව ඉ මම හොඳ නැත්තම් මේ ආණ්ඩුව හොඳ නැත්තම් විකල්පය ෝ විපක්ෂය අවුරුදු දෙකට ඉස්සල් අවුරුදු පහක් පාලනය කර හැටිය අපි දැක්ක. ඒක නිසා තමයි තමුන් අන්සේලා දන්නවා එදා කිව්වා ගෝටාබෙ රාජ පක්ෂට දිනන්ඩ බෑ මොකද සුළු ජාතිීන්ගේ චන්ද යටට ලැබෙන්නයි කිය අපි දිනුවෙන් ඇත්ත ඒ වගේම අපි මේරටේ යුත්තය අවසාන කරලත් වඩා ආසන සංක්‍යාවක් තුනෙන් ආසන සංක්‍යාවක්ම වර අපට ජනතාව ලබා දුන්න. ග ගම්මිනිස් ගොවිය ක ගොවිය බුලත් ගොවිය කුරුන්දු ගොවිය මේ සියරු දෙනාා මද ලාබ ලබනුම අපේ ප්‍රතිපත්ති සාර්ථකත්වයක් මුළු ලෝකෙම බලපාලතියන අර්බුදය අදබිවා කරගන විපක්ෂය අද ජනතාව එලියටගන්න හදනෝ. මේකද වගකය යුතු විපක්ෂක කාර් භාරය මේ ගද හාමුදුරණ. ළගදී ජනතාව ගෙනාව කොළම කෝවිට් වසංගත අස්සේ ගෙන. අර බයිල කිය කියා ඇවිල්ල කොල්ලු පිටිය හන්දිය අව හිරගල්ල ජනතාවට අපහසුතාවයට පත් කරල මේකට ජනතාව බලාපොරොත්තු වෙන විපක්ෂ. ඒ සම්ප්‍රදායක දේශපාලනයෙන් වෙනස් වෙන්නයි. අපිව ජයග්‍රහණින් කළේ. ඒ වගේ. ජනතාව මුලා කරන අපි ජයග්‍රහණය කරේ සැලසුම් ඉිදිරපත් කරලා. කොහොමද සංවර්ධනය කරන්න කෙනෙක.